අපි විශේෂ වැඩපිළිවෙලක් හැටියට බස්නාහිර මහනගර සැලසුම නිර්මාණය කළා 2016 ජනවාරි 29 වෙනිදා මීට වඩා අවුරුදු දෙකකට පමණ කලින් ප්‍රකාශයට පත් කළා. ඒකේ තිබිච්ච වැදගත්ම අංගයක් තමයි රටේ පරිපාලනය මේ බත්තර මුල්ල කෝට්ටේ කඩුවෙල ප්‍රදේශයට රැගෙන යනවාය කියන ක්‍රියාවලිය. පරිපාලන අගනගරයක් ඉදි කරනවාය කියන අදහස. මේක අලුත් අදහසක් නෙවෙයි. මේක 1978 නාගරික සංවර්ධන අධිකාරිය ගොඩනගපු වෙලාවේ ඒ අවස්ථාවේ තිබිච්ච කොළඹ නාගරික වැඩපිළිවෙලේ වැදගත් යෝජනාවක් ශ්‍රී ජාවර්ධනපුර නමින් නව නගරයක් ගොඩනගලා රටේ පරිපාලනය ඒ ස්ථානයට ස්ථානගත කිරීම. ඒ අනුව තමයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මේ ප්‍රදේශයේ ස්ථාපිත වුණේ. ඊට පස්සේ විශේෂම අපේ ඇමතුමත් ඒ ධූරය දැරුවා. අධ්‍යාපන අමාත්‍යංශය කියන්නේ රටේ විශාලම අමාත්‍යංශයක් පිරිස පැත්තෙන් ගත්තාම ඒ අමාත්‍යංශය මෙහි ස්ථාපිත කළා. ඊට පස්සේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ මැදිහත්වීමෙන් සෙත්සිරිපාය මේ ස්ථානයේ ස්ථාපිත වුණා. පසුගිය පාලන සමයේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලයේ සෙත්සිරිපාය 2 මේ ස්ථානයේ ස්ථාපිත වුණා. ඒ වගේම අපි දැන් අනුක්‍රමයෙන් කොළඹ මැද්දේ තිබෙන මුදල් හා සම්බන්ධ ආයතන හැරෙන්න අනික් සියලුම පරිපාලන ආයතන මේ කලාපයට ගෙන එන්න කටයුතු කරනවා. ඒ අනුව දැනටමත් සෞඛ්‍ය අමාත්‍යංශයේ මූලස්ථානය කොළඹ සීමාවේ මේ කෝට්ටේ සීමාවේ ගොඩනැගිමින් තිබෙනවා. ඒ වගේම සෙත්සිරිපාය අංක 2 සෙත්සිරිපාය අංක 3 නමින් වූ ඒ ගොඩනැගිලි සංකීර්ණ දෙකත් අපි මේ වසරේ වැඩ ආරම්භ කළා නිම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා කෙලින්ම නාගරික සංවර්ධන අධිකාරිය ආයෝජනය කරනවා. ඒ අනුව අපේ පළවෙනි ඉලක්කය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මේ ස්ථානයට ස්ථානගත කිරීමත් සෙසු අමාත්‍යාංශ ගණනාවක් මේ ස්ථානයට ගැනීම. දැනටමත් අපි බලලා තියෙනවා රාජ්‍ය ආයතන 113ක් දැනට ක්‍රියාත්මකයි කොළඹ නගර සීමාව තුළ. ඒ රාජ්‍ය ආයතන 113න් මුදල් සඳහා බලපාන ආයතන හැරුණු විට සෙසු සියලුම ආයතන මේ ස්ථානයට ගෙනීමයි බලාපොරොත්තු. එතකොට පළවෙනි පියවර හැටියට මේ සෙත්සිරිපාය 2-3 කියන ඒ අංග 2 මෙහි ගොඩනැගෙනවා. ඒ වගේම අපි රජයෙන් ඉල්ලීමක් කොට තිබෙනවා පාර්ලිමේන්තුව අවට තියෙන විශේෂම ස්වාධීන කොමිෂන් සභා සහ පාර්ලිමේන්තුවට අනුශාංගික ආයතන සඳහා තවත් ගොඩනැගිල්ලක් ඉදි කරන්න අපි බලාපොරොත්තු වෙනවා. නුදුරේම අපට ඒ අවසරය ලැබෙයි කියලා. ඒ අවසරය ලැබුණාම එයත් ඉදිකිරීමට අපි බලාපොරොත්තු වෙනවා මේ පාර්ලිමේන්තුව අසබඩ ඉඩමේ. ඒ වගේම පාර්ලිමේන්තුව අසල තවත් තෙත්බිම් උද්‍යාන 2ක් අපි සංවර්ධනය කිරීම ආරම්භ කළා දියසරු වෙන නමින් ඉඩම් සංවර්ධන සංස්ථාවෙන්. ඒ වගේම බැද්දගාන තෙත්බිම් සංවර්ධනය අපි බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුව පාලම ගාවට එනකම්ම අනාගතයේ සිදු කරන්න නාගරික සංවර්ධන අධිකාරියේ ආයෝජන වලින්. මේ කලාපයේ හොඳ තෙත්බිම් කලාපයක් නිසා නගර ඉදිවෙන එක්කොට තෙත්බිම් කලාපයත් ජලරක්ෂිතයත් ආරක්ෂා වෙන පරිද්දෙන් ඒක සිදු කළ යුතුයි. ඊළඟට අපි මේ අවට කලාපයේ විශේෂයෙන්ම අතුරුගිරිය ඒ තියෙන පිවිසුම අධිවේගී පිවිසුම අවට ප්‍රදේශයේ අතුරුගිරිය නගරයත් ඒ වගේම ඒ ස්ථානයේ නාගරික උද්‍යානයකුත් ඉදි කරන්න කටයුතු කරනවා. මේට අදාළ නොවුනත් කොට්ටාව පිවිසුම අසලත් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් හා උද්‍යානයක් ඉදිකිරීම කරනවා. මේ වසර අග වෙනකොට ඒක වැඩ නිම කරන්න දැන් අපි කටයුතු යොදලා තියෙනවා. ඒ වගේම මේ නාගරීකරණයේ ප්‍රධාන ප්‍රශ්න තුනක් අපි අඳුනගෙන තියෙනවා. එකක් අවිධිමත් කසල කළමනාකරණය, 2 අවිධිමත් විදිහට සිදුවෙන ප්‍රවාහනය නිසා මතුවෙලා තියෙන මාර්ග තදබදය, ඊළඟට ගංවතුර හා වෙනත් දේවල් වලට තුඩු දෙන ආකාරයට සිදුවෙන අවිධිමත් නිවාස ඉදිකිරීම් සහ ඒ අනුශාංගිකව මතුවෙලා තියෙන අවිධිමත් සංවර්ධනය. මේ නිසා අපි
විශේෂයෙන්ම මේ කලාපේ මේ අංග තුන කෙරේම අපේ අවධානය යොමු කරලා තියෙනවා. ඇත්තටම අපේ කඩුවෙල කෝට්ටේ බල ප්‍රදේශවල කසල කළමනාකරණය ඉතාම තියුණු ආකාරයට විධිමත්කරණය කළා පසුගිය ජූලි මාසේ ඉඳන් ජනවාරි මාසේ දක්වා. ඩෙංගු උදුර ඉතාම ඉහළට ඇවිල්ලා තිබිච්ච ඩෙංගු උදුර සම්පූර්ණයෙන්ම පාලනය කරන්න අපේ කසල කළමනාකරණ ක්‍රියාවලියත් එක්ක හැකි වුණා. දැන් අපි ඒව අදාළ නගර සභාවලට බාර දීලා තියෙනවා. නව පාලනයක් නගර සභාවලට මේ මැතිවරණයෙන් පස්සේ ආහ මේ නව පාලනය විසුණුත් ඒ කටයුතු නිසියාකාරයෙන් ඉටු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඊට වැඩිමනත් වශයෙන් කසල ගොඩ ගැසීම වැළැක්වීම සඳහා කසලින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘති තුනක් අපි දියත් කරලා තියෙනවා. හැබැයි ඒක වියදම් අධික ක්‍රියාවලියක්. ඒ වගේම විද්‍යාත්මක කසල රඳවණයක් මහපරිමාණ කසල රඳවණයක් අරුවක්කාරුවේ ඉදිකිරීම අපි ආරම්භ කරලා තියෙනවා. ඊට අමතරව අපි යෝජනා කරලා තියෙනවා කඩුවෙල හෝමගම ඒ වගේම කැස්බෑව වැනි ප්‍රදේශවලට තම තමන්ගේ කසල කළමනාකරණය කිරීම සඳහා සුළු පරිමාණයේ විද්‍යාත්මක කසල රඳවන ඉදිකිරීම සඳහා ඒ නගර සභාවලට කටයුතු කරන්නේ කියලා අපි කියලා තියෙනවා. ඒ සඳහා උදව් කරන්න අපි සූදානම්. අපිට තියෙන විශාලම සහ බරපතලම මේ රටේ තියෙන ගැටලුව ප්‍රවාහන තදබදය. මේ මාළඹේ සිට රාජගිරිය සිට බොරැල්ල දක්වා තියෙන මේ ප්‍රවාහන කොරිඩෝව ප්‍රධාන කොරිඩෝ හතෙන් එකක්. ඒ වගේම වැඩියෙන්ම තදබදයේ තියෙන ප්‍රධාන කොරිඩෝව. මේකට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ රටේ අඩුවෙන්ම පොදු ප්‍රවාහනය සිදුවෙන්නේ මේ මාළඹේ සිට රාජගිරිය බොරැල්ල දක්වා තිබෙන ප්‍රධාන මාර්ගයේ. අඩුම බස් රථ ප්‍රමාණයක් තියෙන්නේ. ඒ වගේම දුම්රිය සේවයක් නැත්තේ. නමුත් දැන් ගාලුපාරේ ගත්තාම බස් රථ ප්‍රමාණයත් හොඳයි, දුම්රිය සේවයකුත් තියෙනවා. ඒ තදබදයේ අපිට පාලනය කරන්න පුළුවන් විකල්ප වගයක් තියෙනවා. 138 පාරෙත් ගත්තාම බස් රථ ප්‍රමාණය හොඳට තියෙනවා, දුම්රිය සේවයක් තියෙනවා. මේ පාරේ අපට ඒක නැහැ. ඒ වගේම 120 පාරෙත් නැහැ. ඒ නිසා මේ පාර තමයි එකිනුත් තදබදයේ වැඩිම පුජ්ජලික වාහන ප්‍රමාණයක් යන්නේ. දිනකට වාහන 175,000 අතර ප්‍රමාණයක් මේ පාරේ එහාට මෙහාට ගමන් කරනවා නගරය දෙසට. ඉතින් එම නිසා අපි උපක්‍රම කීපයක් අඳුන්ලා දුන්නා. එකක් අපි මේ කලාපයේ අයට කාර්යාල වේලාව වෙනස්කරන්ඩ සුනම්ය කාර්යාල වේලාව ෆ්ලෙක්සි අවර්ස් අඳුන්ලා දුන්නා. ඒ වගේම බ්‍රස් ප්‍රමුඛතා මන්තිරුවක් අඳුන්ලා දුන්නා. නමුත් රාජගිරිය ඒ ගුවන් පාලම ඉදිකිරීම නිසා සැලකිය යුතු බාධාවක් අපිට එල්ල වුණා. ගුවන් පාලමේ කටයුතු නිම වුණත් තාමත් දෙපස මාර්ගයේ කටයුතු අවසන් වෙලා නැහැ. ඒ කටයුතු විධිමත්ව අවසන් කළා මාර්ග සංවර්ධන අධිකාරිය අපට දැනුම් දුන්නට පස්සේ අපි ඒ බස් ප්‍රමුඛතා මන්තිරුව නැවත ආරම්භ කරන්න කටයුතු කරනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ තියෙන පෞද්ගලික පාසල් කීපයක් නිසා විශාල මාර්ග තදබදයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා අපි ඒ පෞද්ගලික පාසල් වලට යෝජනා කරලා තියෙනවා බස් රථවලින් දරුවෝ පාසලට ගෙනියන්න කියලා. ඒ සඳහා අවශ්‍ය නැවතුම් ස්ථාන නාගරික සංවර්ධන අධිකාරියෙන් නිර්මාණය කළා දීලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඒගොල්ලෝ අපට ඒ සහයෝගය දෙයි කියලා. මොකද උදෑසන වාහන 4000කට අධික ප්‍රමාණයක් මේ පාසල් දෙකට යන නිසා විශාල තදබදයක් මේ ප්‍රදේශයේ ඇති වෙලා තියෙනවා. ඒ වගේම අපි අපේ වැදගත්ම ව්‍යාපෘතිය 1800 ගණන්වල අතරම 1840 පමණ මේ රටේ දුම්රිය සේවය පිළිබඳ අදහස ඇති වුණේ බ්‍රිතාන්‍යයන් ලෝකෙන් පිටත බිහි කළ මුල්ම දුම්රිය ආකල්පය මේ රටේ. ඒ අවස්ථාවේදී කොටස් වෙළඳ පොලේ භාණ්ඩාගාර බැඳුම්කරයක් නිකුත් කළ තමයි ලංකාවේ දුම්රිය සේවයට අරමුදල් සම්පාදනය කළේ. නමුත් ඒක ඉදිකරන්න ගොඩක් පමා වුණා. කෙසේ නමුත් ලෝකයේ බ්‍රිතාන්‍යයෙන් පිටත දුම්රිය සේවයක් සම්බන්ධයෙන් කොතරම් ප්‍රයෝජනවත්ද කියන අදහස අපි අද කියන මේ පයිලට් ප්‍රොජෙක්ට් කියන එක නියම ව්‍යාපෘතිය හැටියට ඒ දුම්රිය සේවයට විශාල ප්‍රයෝජනයක් වුණා. ඉන් පස්සේ අපේ දුම්රිය සේවය අපි කනගාටුයි කියන්නේ ප්‍රවාහන භාණ්ඩ ප්‍රවාහණයටත් මගී ප්‍රවාහණයටත් තියෙන වැදගත්ම හොඳම උපක්‍රමයක් වෙච්ච මේ දුම්රිය සේවය දවසෙන් දවස කඩා වැටුණ මිසක් අපි දියුණු කරගත්තේ නැහැ. නිදහසේ අපි 70 වසර සමරනකොට බ්‍රිතාන්‍යයන්ගෙන් අපට ලැබිච්ච මේ දුම්රිය සේවය කියන දෑවැද්ද සම්පූර්ණයෙන්ම ආපසු යාමක් තමයි අපි කරලා තියෙන එක, දියුණු කිරීමක් නෙවෙයි. ඉතින් අපි මේ සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතිය මගින් බලාපොරොත්තු වෙනවා මේ මගී තදබදය වැඩිම මේ
කලාපයේ ඒ මගී තදබදයට පිළිතුරක් ලබාදෙන්. කඩුවෙල එක පැත්තකින් ලෝලෙවල් පාර අනි පැත්තෙන් බියගම පාලම හරහා බියගම වෙළඳ මධ්‍යස්ථානය සහ විශාල නාගරීකරණ ප්‍රදේශයක්, ඒවගේම මාලම්බේ ප්‍රදේශයේ අපේ තාක්ෂණ නගරයේ තව කොටසක් විශාල තාක්ෂණික ආයතන, විශ්වවිද්‍යාල, අන්තර්ජාතික පාසල් ආදී පිහිටලා තියෙනවා. එම නිසා අපි ඒ ප්‍රදේශයෙන් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. අපි එතන දැන් ගංවතුර පාලනය සඳහා පොම්පාගාරයකුත් අපේ මේ සැලසුම අනුව ඉටු කරනවා. ඒ ප්‍රදේශයේ තියෙන ගංවතුර උදුර යම් දුරකට පාලනය කරන්න. ඒ වගේම ඒ ප්‍රදේශයෙන් මේ දුම්රිය මාර්ගය ආරම්භ කිරීමේ කටයුතු කරනවා. දුම්රිය පිළිබඳ කාරණේත් අපි ඇත්තටම ආරම්භ කළා තාම හරියටම අවුරුද්දයි. අපි බලාපොරොත්තු වෙනවා මේ ජුනි මාසේ වෙනකොට ප්‍රධාන සක්ෂතා අධ්‍යයනය, පරිසර අධ්‍යයනය යනාදිය අවසන් කළා අපට හැකියාව ලැබෙයි කියලා ඒ ජපන් ආධාරය අත්සන් කළා අපට ආරම්භ කරන්න මේ වැඩසටහන මේ වසරේ අගභාගයේ. දැනට නම් ඒක පිළිවෙලට යනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන අපේ ජනතාවගේ සහය, විශේෂයෙන්ම ඉඩම් අත්පත් කර ගැනීම ආදීයේදී ඔවුන්ගේ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා මේ වැදගත් ව්‍යාපෘතියට. එහෙම වුණාම මේ බත්තර මුල්ල හරහා සැහැල්ලු දුම්රිය මාර්ගයක් ගමන් කරනවා. පැයකට 30,000කට අධික පිරිසක් එහා මෙහා ගෙන යාමේ හැකියාව එමගින් ලැබෙනවා. ඒ වගේම මේ බත්තර මුල්ලේ අපි දැන් කැඳවලා තියෙනවා RFP එකක්, එහෙම නැත්නම් යෝජනා කැඳවුමක් කරලා තියෙනවා අන්තර්ජාතිකව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයකට. එතන කාර්යාල සංකීර්ණයක් එක්ක බස්රිය, දුම්රිය, ඒ වගේම අනිකුත් වාහන සඳහා නැවතුම් අංගණයක් එක්ක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක සම්පූර්ණ පෞද්ගලික ආයෝජනයක්. මොකද රජයටම මේ ඔක්කොම කරන්න බැරි නිසා. ඒකත් මේ වසරේ ටෙන්ඩර් ප්‍රදානය කළා වැඩ ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එතෙන්දිත් අපි මේ බත්තර මුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාවගේ සහය බලාපොරොත්තු වෙනවා. ඒක මොකද බත්තර මුල්ල පාරටත් විවෘත කරගන්න ඕනේ. ඒ වගේම අපි විසින් දැන් නිර්මාණය කරගෙන යන කොස්වත්ත දෙසට වෙච්ච මේ නව මාර්ගයටත් විවෘත කරගන්න ඕනේ. ඉතින් අපේ ගෙවල් කැඩෙනවා, කඩ කැඩෙනවා කියලා විරෝධතා පැවැත්වීම නෙවෙයි, නිසි වන්දි අරගෙන අපි මේක දියුණු කරගන්න ඕනේ. තවදුරටත් බත්තර මුල්ල කියන්නේ කඩමණ්ඩියක් නෙවෙයි, ඒ කඩමණ්ඩිය වෙනුවට මහනගරයක් එතන ඉදිකර ගැනීමට දැන් මේ උගත් ජනතාවට, ඒ වගේම මේ කාර්යක්ෂම රටක් ඉදිරියට ගෙනියන්න අපට අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. මේ කටයුතුත් එක්ක අපි අනාගතයේ බලාපොරොත්තු වෙනවා. මේ කාලයේදී නොවුනත් ජනාධිපති නිල නිවස, ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය නිල නිවස, අග්‍රාමාත්‍ය කාර්යාලය මේ පාර්ලිමේන්තු අසබඩට ගෙන එන්න. එයින් පස්සේ මේ පරිපාලන නගරය පිළිබඳව කාරණේ සම්පූර්ණයෙන්ම සම්පූර්ණ වෙනවා. මේ ප්‍රදේශයේ තවදුරටත් කඩමණ්ඩියක් වූ ගම් ගෙදරක් නොවේ, වැදගත් විධිමත් පරිපාලන ප්‍රදේශයක්. ඒ වගේම අපේ වෝටර්සෙජ් ආයතනය අවට ප්‍රදේශයේ රටේ විනෝදාස්වාද නගරය ඉදිකිරීමත් දැන් මේ වසරේ ආරම්භ වෙලා තියෙනවා. විශාල වශයෙන් ජනතාවට වෙනදා ඩුබායි, එහෙම නැත්නම් සිංගප්පූරුවේ සන්තෝෂාවලට ගිය පිරිස්වලට මෙතන ඉඳන් තව අවුරුදු 3කින් ඒ සියලුම විනෝදාස්වාදය, ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපනය සහිත නවීන තාක්ෂණයෙන් යුතු ක්‍රියාවලියකට ඉඩහසර විවෘත වෙනවා. ඉතින් මේ සියල්ල සාක්ෂාත් කරගන්නට අනික් ආයතනත් සමාන්තරව යන්න ඕන. ගෙවල් හැදුවට වැඩක් නැහැ වතුර නැත්තම්. ඒ වගේම නගර හැදුවට වැඩක් නැහැ වැසිකිලි, කැසිකිලි, මලාපහන පද්ධතිය නැත්තම්. ඊළඟට අපි දුම්රිය ඇතුළු දේවල් ගෙනිච්චට වැඩක් නැහැ විදුලි බල සැපයුම නැත්තම්. ඒ වගේම මහජන සහයෝගය නැත්තම් ඒ කවරක් තිබුණත් වැඩක් නැහැ. ඉතින් ඒ නිසා ඒ සියලුම කොටස්වල අංග සම්පූර්ණ එකමුතුවක් අපට ලැබෙනවා නම් මේ ඉදිරිපින්ම ඊළඟ අවුරුදු 2-3 තුලම අපට ළඟා කර ගැනීමට හැකියාව ලැබෙන බව ප්‍රකාශ කරමින් මේ සඳහා දායක වෙච්ච, ක්‍රියාකාරී වෙච්ච සියලු දෙනාටම අපගේ ගෞරවාර්ය ස්තුතිය පිරිනමමින් මේ අපේ සිහිනය යථාර්ථයක් කර ගැනීමට දේශපාලන, පක්ෂපාත, ඒ වගේම ආගමික හෝ වෙනත් ભેදවලින් තොරව අපි අත්වැල් බැඳගෙන කටයුතු කරමු.